ගලේ ගැහුවත් මැරෙන්නේ නැති සත්තු නව දෙනෙක්. අයිබුවන්. ලෝක ජීවත් වන මිනිසුන් බිලියන 7කට වැඩි පිරිස අතරින් මිලියන 60ක්, එම නැතිනම් 1%කට ආසන්න පිරිසක් හැම අවුරුද්දකදීම මිය යනවා. ඕනෑම සත්වෙක් මිය යන්නේ කුමක් හරි හේතුවක් නිසා තවදුරටත් ජීවත් වෙන්න බැරි වුණාමයි. හදිසි අනතුරු, ස්වභාවික විපත්, විවිධ ලෙඩ රෝග, වයස්ගත වීම වගේම ජීවිතයට අවශ්‍ය ආහාර, ජලය සහ වාතය කියන දේවල් හරියාකාරව නොලැබීමත් මිනිසුන් මිය යන හේතු වෙනවා. කොහොම නමුත් සමහර ජීවීන් පහසෙන් මිය යද්දී තවත් ජීවින්ට පුළුවන් අපිට හිතාගන්නවත් බැරි තරම් කටුක තැන්වල බොහොම අපූර්වට ජීවත් වෙන. මෙන්න මේ හැකියාව නිසා ඔවුන් තමන්ගේ වර්ගයාගේ නිත්‍ය පැවැත්ම හොඳින්ම තහවුරු කරගෙන සමත් වෙලා තියෙනවා. ඒ හැකියාව නැති සත්ව වර්ග කුඩා වෙනස්කමක් නිසා වුණත් විනාශ වෙලා ගිහින් සමහර විට වඳ වී යන්න පවා පුළුවන්. පොළවේ බිහි වූ සත්ව වර්ග අතරින් 99%කටත් වඩා දැනටමත් වඳ වී යාම මේකට හොඳම උදාහරණයක්. වර්තමානයේ වෙද්දි මිනිස් ක්‍රියාකාරකම් නිසා සතුන් වඳ වී යාම බැලුවත් සමහර සත්ව වර්ග මිනිස් ක්‍රියාකාරකම් වලට අපූර්වට හැඩගැහෙන විදිය දැක ගන්න පුළුවන්. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ පරිණාමයේ ප්‍රතිඵලයක් විදිහට අන්න ඒ වගේ අපූර්ව හැකියාවන් ලබාගත් සතුන් වර්ග 9 දෙනෙක් ගැනයි. මිනිසා කවදාහරි මිනිසුන් පවා වඳ වී යන යමක් සිදු වුණත් මේ සතුන්ට බොහෝ විට කිසිදු අපහසුතාවයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්කම ලැබේවි. අංක 1. වතුර නැතිව සති දෙකක් ඉන්න ඔටුවා. ඔටුවන්ට වතුර නැතිව ඉන්න පුළුවන් කියන කතාව අපි හැමෝම වගේ පොඩි කාලේ ඉඳන්ම අහලා තියෙනවා. මේකට හේතුව ඔටුවගේ මුල්ලියේ වතුර තියෙන එක කියලායි අපි කුඩා කාලේ අහලා තියෙන්නේ. නමුත් ඒ සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. ඔටුවගේ මුල්ලියේ ඇත්තම තැන්පත් වෙන්නේ මේද සංචිතයක්. මේ අතින් එය කාන්තාවකගේ පියයුරකට සමාන වෙනවා. ඩ්‍රොමෙඩරි වර්ගයේ ඔටුවන්ට ජලය නැතිව මාස දෙකක් පමණ කාලයක් වුණත් ජීවත් විය හැකි. ඔවුන් මේ වෙනුවෙන් ක්‍රම ගණනාවකට හැඩ ගැහිලා තියෙනවා. ඔටුවගේ නාස්පුඩුවල තියෙන විශේෂ සැකැස්ම නිසා ප්‍රාශ්වාස කිරීමේදී ජලය බිඳක්වත් ඉවත් වන්නේ නැහැ. දහඩිය නොදමන ඔවුන්ගේ මල පහස මුත්‍රාවල අධික වියලි බව නිසා එයිනුත් ජලය ඉවත් වෙන්නේ තම සුළු ප්‍රමාණයක්. ඒ වගේම ශක්තිය ලබා ගන්න මේදේ වැය කරන ප්‍රතික්‍රියාව හරහා ඔවුන්ට තනිවම ජලය නිපදවා ගන්න පවා පුළුවන්. අංක 2. දැඩි සීතලට පවා ඔරොත්තු දෙන කුරුමිනියා. මිනිසුන් වන අපිට අයිස් කැටයක් අල්ලාගෙන හිටියත් අත හිරිවැටිලා වේදනා දැනෙන්න යන්නේ මිනිත්තු කිහිපයක් විතරයි. ජලයේ හිමාංකය වන සෙල්සියස් බිඳුවට වඩා ශීතල පරිසරයකදී විශේෂ ඇඳුමක් නැතිව අපිට පැය කිහිපයක්වත් ජීවත් වෙන්නට බෑ. සෛල ඇතුළේ තිබෙන ජලය මිදෙන්න ගත්තට පස්සේ අවයවවලට ස්ථිර හානි සිදුවෙන ගැනීම අනිවාර්යයි. කොහොම නමුත් රෙඩ් ෆ්ලැග් බාක් බීටල් කියලා හඳුන්වන කුඩා කුරුමිනියාට සෙල්සියස් අංශක ඍණ 150ක් වගේ දැඩි ශීතලකදී වුණත් නොමැරි ජීවත් වන්නට පුළුවන්. ඔවුන් මේ හපන්කම කරන්නේ තමන්ගේ සිරුරේ තිබෙන ජලයෙන් 40%ක්ම පිටකර තනිව නිපදවන ප්‍රෝටීනයක් යොදා ගනිමින්. වාහන රේඩියේටර්වල ජලය මිදීම වළක්වන්න යොදන ඇන්ටි ෆ්‍රීස්, එහෙම නැතිනම් මිදීම වළක්වන රසායනික වගේ මේ ප්‍රෝටීනය ජලය මිදීම වළක්වලා කුරුමිනියාව ගල් ගැසීම වළක්වනවා. අංක 3. වතුර අවශ්‍යම නැති මීයා. ඔටුවට වතුර නැතිව මාස ගාණක් ඉන්න පුළුවන් වුණත් ඒ දිගටම කරන්න හැකියාවක් නැහැ. මොකද ජීවක්‍රියා සඳහා අවශ්‍ය ජලය ඔවුන් කාලයකට වතාවක් හරි අනිවාර්යයෙන්ම බීමට ගත යුතුයි. සත්ව ලෝකයේ අනෙක් හැම සංකීර්ණ ජීවියෙක්ටම වගේත් ජලය බීම අත්‍යවශ්‍ය වෙනවා. කොහොම නමුත් වැලිකාන්තාර ප්‍රදේශවල දිවිගෙවන එක්තරා මී වර්ගයකට කවදාවත් වතුර බොන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කැංගරු රැට්, එහෙම නැත්නම් කැංගරු මීයන් කියලා හඳුන්වන මොවුන්ගේ ප්‍රධාන ආහාරය වෙන්නේ විවිධ ඇට වර්ගයි. නමුත් ඔවුන්ගේ සිරුර සැකසීලා තියෙන අපූර්ව විදිය නිසා වෙනම ජලය කිසිසේත් ලබා ගන්නේ නැතිව ඇට වර්ගවලින්ම අවශ්‍ය ජලය ලබා ගන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් ආදී රසායනිකව බිඳහෙලලා ඔවුන් තනිවම අවශ්‍ය ජලය නිෂ්පාදනය කරගන්නවා. මේ නිසා කවදාවත් වතුර නොලැබුණත් මේ මීයන්ට අපූර්වට ජීවත් වෙන්න පුළුවන්. අංක 4. හිමාලයේ පනින මකුලුවන්. ලොව වඩාත් මුසින් පිටි වාසස්ථාන හිමි සතා කවුද කියලා හෙවොත් බොහෝ දෙනෙකුට හිතෙන්නේ ඒ කුරුළු වර්ග කියලායි. මොකද බොහෝ උස කඳු මුදුන් වල පවා කූඩු හදාගෙන ඉන්න රාජලියන් වගේ සතුන් අපි ඕනතරම් දැකලා තියෙනවා. නමුත් ලොව උසින්ම පිටි වාසස්ථානයේ හිමි මකුළු වර්ගයකට කියලා කිව්වොත් ඔබ එය පිළිගන්නවද? කුරුල්ලන්ට පියාඹන්න තරම්වත් වාතය ඝන නැති තැනක ජීවත් වෙන මේ සතා තමයි හිමාලයන් ජම්පින් ස්පයිඩර් කියන මකුළු වර්ගය. ඔවුන්ගේ වාසස්ථාන මුහුදු මට්ටමේ සිට අඩි 22,000ක් තරම් උසකින් හිමාලයේ කඳු මුදුන් වල පිහිටා තිබෙනවා. මේ මකුළු වර්ගයේ ආහාර වෙන්නේ තද සුළං නිසා ඉහළට ගසාගෙන එන විවිධ වූ කෘමි සතුන් වර්ගයි. දැල් යොදා ගැනීමට අමතරව ගොදුරක් දැක්කම එය වෙත පැනලා අල්ල ගන්නත් මූන්ට පුළුවන්. පනින මකුළුවන් කියලා උන්ට නම ලැබිලා තියෙන්නේ අන්න ඒ නිසාමයි. අංක 5. න්‍යෂ්ටික ප්‍රහාරකින් උනත් බේරෙන කැරපොත්තා. හැමදාම රැයට කුස්සිය අයිති කරගන්න කැරපොත්තා පවා බොහොම කටුක විදියට උනත් ජීවත් වෙන්න පුළුවන් සතෙක් බව ඔබ විශ්වාස කරනවද? කෑම නැතිව මාසයක කාලයක්, වතුර නැතිව සති දෙකක කාලයක් වගේම ඔළුව නැතිව පවා සතියක් විතර ජීවත් වෙන්න උන්ට හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි,
අලියක් මරාදමන් වනත් ප්‍රමාණවත් තරම් විකිරණ ප්‍රමාණයක් හමුවේ පවා කැරපොත්තෙකුට නිරුපද්‍රිතව ඉන්න පුළුවන්. මිනිසා න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙලා ලොව සියලුම මිනිසුන් මිය ගියත් කැරපොත්තන් විතරක් ඉතුරු වෙවි කියලා මතයක් තිබෙනවා. කැරපොත්තට මේ අත්පුරු හැකියාව ලැබිලා තියෙන්නේ උගේ සෛල නිතරම හානි ප්‍රතිසංස්කරණය කර ගැනීම නිසායි. ඒ හින්දා විකිරණ හමුවේ උගේ DNA විනාශ වෙන්න තිබෙන ඉඩකඩත් බොහොම අඩුයි. පිළිකා ඇති වෙන්නත් බොහෝ විට DNA විකෘතියක් හේතු වෙන නිසා විද්‍යාඥයින් මේ පිළිකා පාලනයට යොදා ගැනීම ගැන පවා පර්යේෂණ පවත්වනවා. අංක 6. පෘතුගීසින් ආපු කාලේ ඉඳලම ජීවත් වෙන ග්‍රීන් ලන්ත මෝරා. මිනිස්සෙකුගේ පරම ආයුෂ අවුරුදු 120යි කියලා කතාවක් තියෙනවානේ. ඒ සත්‍යතාවය තහවුරු කරමින් වසර 110 ඉක්මවා ජීවත් වුණු කෙනෙක් ගැන අහන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. සාමාන්‍යයෙන් ඉබිසා කැස්පෑ විශේෂවලට අවුරුදු 150 ඉක්මවා ජීවත් වෙන්න පුළුවන් බව අපි අහලා තියෙනවා. නමුත් මේ කියන්නේ නැහැ ලෝ වැඩිම කාලයක් ජීවත් වෙන පෘෂ්ඨවංශිකයා ගැන. ඒ තමයි ග්‍රීන්ලන්ඩ් ෂාක්. ඒව නැත්තම් ග්‍රීන්ලන්ත මෝරා. උතුරු අට්ලාන්ටික් මුහුදේ ජීවත් වන මේ සතාගේ වැඩිම වගේම අනෙක් ජීව කටයුතු සියල්ලම සිද්ධ වෙන්නේ හිතාගන්න බැරි තරම් සෙමින්. මිනිසාම ග්‍රීන්ලන්ත මෝරට දශක ගණනක් වුණත් තම සුළු ආහාර ප්‍රමාණයකින් ජීවත් වෙන්න පුළුවන්. ඔවුන්ට වසර 500කටත් වඩා ජීවත් විය හැකියි. අද වෙද්දී ජීවත් වෙන ඇතම් ග්‍රීන්ලන්ත මෝරුන් ඉපදී ඇත්තේ ලංකාවට පෘතුගීසින් ආපු 1505 අවුරුද්දටත් කලින්. අංක 7. අයිස් කුට්ටියක් වී නැවත පණ ලබන දෙවගෙම්බන්. ශීතල ප්‍රදේශවල ජීවත් වන සතුන් වර්ග රාශියක් සිටියත් ඔවුන්ට නොමැරී ඉන්න නම් ජීව ක්‍රියා කරගන්න හැකි විය යුතුමයි. මේ නිසාම ඕනෑම සතෙක් අයිස් කුට්ටියක් වගේ ගල් වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම මිය යනවා. කොහොම නමුත් වුඩ් ෆ්‍රොග් එහෙම නැතිනම් දෙවගෙම්බ කියලා හඳුන්වන ගෙඹි විශේෂයට මුළු මනින්ම ගල් ගැසුණාට පස්සෙත් බොහොම අපූර්වට ජීවත් වෙන්න පුළුවන්. හිම දිය වෙලා ගියාම ඔවුන් යලිත් ක්‍රියාශීලී වෙනවා. දෙවගෙම්බන්ට මේ අපූර්ව හැකියාව ලැබිලා තියෙන්නේ ඔවුන්ගේ සෛලවල තියෙන සුවිශේෂී වූ සැකැස්මක් නිසා. හිම මිදෙනකොට ජීව සෛලවල නිර්මාණය වන අයිස් පටික ඇති නොවී පවත්වාගත හැකි සයිටෝ ප්‍රොටෙක්ටර් නම් රසායන වර්ගයක් මේ ගෙම්බන් සතෝ තියෙනවා. එනිසා මුළු සිරුරම ගල්වූ පසුවත් ඔවුන්ගේ අභ්‍යන්තර අවයව ක්‍රියාකාරීව තමයි පවතින්නේ. අංක 8. අධික උණුසුමක පවා ජීවත් වෙන පොම්පෙයි පණුවන්. පොම්පෙයි නගරයේ විසූවියස් ගිනිකන්ද නිසා විනාශ වී ගිය කතාව සමහර විට ඔබ අහලා ඇති. සාමාන්‍යයෙන් ගිනිකන්දකින් ගලන ලාවා ප්‍රවාහයකට හසුවන මොන ජීවියෙක්ට වුණත් අත්වන ඉරණම තමයි මරණය. කොහොම වුණත් ගැඹුරු මුහුදු පතුලේ තිබෙන සදාතනික ගිනිකන්දවල අධික උණුසුම හමුවේ පවා අපූර්වට ජීවත් වෙන පණු විශේෂයක් ඉන්නවා. ඔවුන් හඳුන්වන්නේ පොම්පෙයි වර්ම්. එහෙම නැත්නම් පොම්පෙයි පණුවන් නමයි. කොහොම නමුත් ඇත්තටම මේ පණුවන්ට මේ හැකියාව ලැබිලා තියෙන්නේ ඔවුන්ගේ සැකැස්මක් නිසා නන් නෙවෙයි. මේ පරිසරයේ නිර්වායු ශ්වසනයෙන් ජීවත් වන බැක්ටීරියා රසක් ඔවුන්ගේ සිරුරුවල ස්තරයක් විදිහට ඇලී තිබෙන නිසා. බැක්ටීරියා එකතු වී සෑදෙන ක්‍රියාකාරීත්වයෙන් හරියටම ඇස්බෙස්ටොස් කෙණි වලට සමානයි. මේ නිසා පොම්පෙයි පණුවන් සැබවින්ම බැක්ටීරියා පලිහක් භාවිත කරලයි අධික උණුසුමෙන් බේරිලා ඉන්නේ. අංක 9. ලොව ශක්තිමත්ම සතා වන ටාටිග්‍රේඩ්. කකුල් 8ක් සහිත ටාටිග්‍රේඩ් කියන අතිශය කුඩා සත්ව විශේෂය දිගෙන් මිලිමීටරයකටත් වඩා කුඩයි. ඔවුන් ඇන්ටාර්කටිකාවේද ඇතුළුව ලෝකයේ පුරාම ජීවත් වෙනවා. අධික උණුසුම, ශීතල, විකිරණ වගේම රික්තකයක් තුළ වුණත් අපූර්වට ජීවත් වෙන මේ සතුන්ට පුළුවන්. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොස් ආපසු පැමිණි රොකට්වල පිටත පවා ඔවුන් අපූර්වට ජීවත් වී සිටියා. ටාටිග්‍රේඩ්ලගේ මේ අපූර්ව හැකියාව නිසා ඔවුන්ට ඇත්තටම අභ්‍යවකාශය හරහා ගමන් කරන උල්කාපාතයක එහෙම නැත්නම් උල්කාවක වුණත් ජීවත් වෙන්න පුළුවන් බවට මතයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සමහර විට ඩයිනෝසරයින් මියගිය දැවැන්ත උල්කාෂ්ම වගේ ගැටුමක් වෙලාවේදී පෘථිවියෙන් එළියට විහිදී ගිය ගල් කැබලි ආදී පවා ඔවුන් නිරුපද්‍රිතව ජීවත් වුණා විය හැකියි. එහෙම වුණා නම් ඒවා තවත් ග්‍රහලයකට වැටි ජීවය ගෙන යාමක් වුණත් සිද්ධ වෙන්න තිබුණු බව සැලකෙනවා. ඇත්තම ගත්තොත් ටාටිග්‍රේඩ් සතු මේ සුපිරි හැකියාවන් කිසිවක් ඔවුන් ජීවත් වෙන පරිසරය අනුව අවශ්‍ය දේවල් නෙවෙයි. මේ නිසා ඔවුන් ඇත්තටම උල්කාවක් කරා පෘථිවියට ආපු පිරිසක්ද කියන එක ගැනත් දැනට පර්යේෂණ පැවැත්වෙනවා. ඉතින් මේ සියලු කාරණා ඇහුවට බැලුවට දැකගත්තට පස්සේ සත්ව ලෝකය හරිම අපූර්වයි කියලා ඔබට හිතෙනවා ඇති. ඉදිරියටත් ඔබ සතුන් ගැන මේ වගේ අපූර්ව තොරතුරු දැනගන්න කැමති ඇති. අපි ඉදිරියේදී සතුන්ගේ අමුතු හැකියාවන් ගැනත් වීඩියෝවක් ළඟදීම ගේන සූතනම්. එමනම් තවත් මේ වගේම අපූර්ව වීඩියෝකින් අපි ඉක්මනින්ම ඔබ මුණ ගැහෙනවා. එතෙක් අදට අපි ගිහිල්ලෙන්න යන කලින් මතක් කරන්නම්, තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් දැන් ඔයාලා subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක share කරන්නත් ඔන්න මතක් කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම විශ්ව ලෝකයට එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.